සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එකේ විශාල පිරිසක් භාවිත කරන සොෆ්ට්වෙයාර් එකක් තමයි WhatsApp කියන්නේ. තමන්ගේ යාළුවොත් එක්ක chat කරන්න, status share කරන්න ගොඩක් අය WhatsApp වලට එනවා. ඉතින් මේ විදිහට WhatsApp වල share වෙන status විශේෂයෙන්ම video status එකක් දැක්ක ගමන් අපි ඒ status එක share කරපු කෙනාට message එකක් දානවා අඩේ ඕක මටත් එවපන්කෝ කියලා. ඉතින් shuffle කොල්ලාද මේ කියාදෙන ට්‍රික් එක පාවිච්චි කරලා ඔයාලටත් පුළුවන් ඔයාලගේ යාළුවෝ share කරපු status එයාලට ඇණයක් නොවී WhatsApp එකේ share කරන්න. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු video එකට. ඉතින් මේ වැඩි සාර්ථක කරන්න නම් අපි මුලින්ම අපේ WhatsApp එකට යන්න ඕන. WhatsApp එකට ගියාට පස්සේ අපි status bar එකේ තියෙනවා මෙන්න මේ වගේ status. විශේෂයෙන්ම video status. මෙන්න මේ status තමයි අපි යාළුවන්ගෙන් ඉල්ලගෙන අපේ status bar එකේ share කරන්න හදන්නේ. ඉතින් මෙන්න මේ වගේ videos තියෙනවා නම් අපි අද ඉඳන් යාළුවන්ගෙන් ඉල්ලන්නේ නැතුව අපි share කරන්න හැකියාව තියෙනවා මේ video එක බලන ඔයාලට. මුලින්ම ඔයා යන්න ඔයාගේ file manager එකට. File manager එකට ගියාට පස්සේ ඔයාලට තියෙනවා internal storage කියලා tab එකක්. ඒ tab එකට click කරන්න. එතකොට ඔයාලට එනවා මේ ඩිවයිස් එකේ නැති වුණාට ඔයාලට එන්න ඕන මෙන්න මෙතන 33ක්. ඒ 33 ක්ලික් කරුවාට පස්සේ අනිවාර්යයෙන්ම setting කියලා bar එකක් එනවා. මේ ඩිවයිස් එකේ තියෙන්නේ මෙන්න මෙතනයි settings. මෙන්න මේ settings bar එකට ගියාට පස්සේ ඔයාලට පේන්න තියෙනවා show hidden file කියලා box එක. අන්න ඒක enable කරන්න. ඒක enable කරුවාට පස්සේ ඔයා ආයෙ පාරක් file manager එකට යන්න. File manager එකට ගියාට පස්සේ ඔයා නැවත internal storage එකට ගිහිල්ලා බලන්න WhatsApp කියලා folder එකක් තියෙනවා. ඒ folder එක ඇතුලේ තවත් sub folder එකක් තියෙනවා. මීඩියා කියලා. ඒ මීඩියා කියන ෆෝල්ඩර් එක ඇතුලේ තවත් සබ් ෆෝල්ඩර් එකක් තියෙනවා ස්ටේටස් කියලා. ඒ ස්ටේටස් එක ඇතුලේ ඔයා බලපු ඔයාගේ යාළුවාගේ ස්ටේටස් එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. දැක්කා නේද? ඔන්න අපි ඒ ස්ටේටස් එක අපේ ස්ටේටස් බාර් එකේ ෂෙයා කරන්න දැන් යන්නේ. අපි ඒක උඩ ක්ලික් කරගෙන ඉඳලා ෂෙයා කින් බටන් එක දෙන්න. ෂෙයා කින් බටන් එක දුන්නට පස්සේ WhatsApp තෝරන්න මෙතනින්. WhatsApp තෝරාගත්තට පස්සේ ඔයාගේ WhatsApp ස්ටේටස් බාර් එකේ ඒක ෂෙයා කරන්න හැකියාව තියෙනවා. මයි ස්ටේටස් කියන බාර් එකට දාලා දැන් සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඔයාලට ස්ටේටස් එක නැවත පාරක් ප්‍රිවියු කරනවා, එඩිට් එකක් කරනවා නම්, එම එඩිට් කරනවා නම් එඩිට් කරලා ස්ටේටස් වලට ෂෙයා කරන්න තියෙන්නේ. අපි දැන් බලමු ඉන්ටර්නල් ස්ටෝරේජ් එක තිබ්බ ස්ටේටස් එක අපේ WhatsApp ස්ටේටස් බාර් එකේ ෂෙයා වෙලා තියෙනවද කියලා. ඔයාලට පේනවා ඉතින් මයි ස්ටේටස් කියන බාර් එකේ ඒ අදාළ ස්ටේටස් එක ෂෙයා වෙලා තියෙනවා. ඉතින් හරියට පහසුයි. අද ඉඳන් යාළුවන්ට අනයක් නොවී මේ විදිහට ස්ටේටස් ෂෙයා කරන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝව ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වටිනා වීඩියෝ තුලින් ඔයාලගේ තාක්ෂණික දැනුම තවදුරටත් වර්ධනය කර ගැනීමට කැමති නම් අනිවාර්යයෙන්ම shuffle kolla YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අමතක නොකර මේ වීඩියෝව තාක්ෂණික දැනුම හොයන ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් මේ වගේ තාක්ෂණික දැනුම සපිරි වටිනා වීඩියෝකින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම් මම shuffle kolla.